ඇත්තට මගේ අර ලොකුට ආගට්ටයක් තියෙනවා ඇක්ට කෙනෙක් වෙන්න. TikTok තමයි මේ හැම දෙයක්ම මූල ආරම්භය. මොකද ඉදිදැනින් පතන් අරගෙන ඇත්තටම ලොකු තැනකට යන්න ඕනි. මිනිස්සු මාව දැනගන්න ඕනි. වෙන රටක් එක ගත්තොත් ලංකාවේ කලාවට තියෙන තැන බිඳුවේ මන් දකින්නේ. මේ කෙල්ලේ මොඩලින් වලට આવොත් මිනිස්සු දකින්නේ වැරදි පැත්ත විතරයි. කීනේ තමයි ෆේමස් වෙන එක. සුපර්ස්ටාර් කෙනෙක් කියන්නේ. සුපිරි දරුවක් වෙන්න ඕනි. මොකද බිඳුවේ ඉඳන් ඉගෙන ගන්න නැතුව අරයා කතා කරා මෙයා කිව්වා මෙයා මේ දේවල් කරනවා. එහෙම එන්න එපා. මම තමයි ගාත්ම කරුත්තය. මොකද මේ විශේෂයෙන්ම කෙල්ලෙක්ට මේ ෆීල්ඩ් එකට එන්න මේ ෆීල්ඩ් එක තැනකට යන පට්ට ලේසි. මොකද පෙනුම තියෙනවා නම් ගොඩම ලිංගිකල්ලස් කියන පැත්තට යනවා කට්ටිය. ඉතින් ඒ මාර්ගෙන් එයාලා ෆේමස් වුණාට ඇත්තටම වැඩක් නැහැ. තමා නියෝජනය කරන ශේෂ්ත්‍රය පිළිබඳ හොඳ පුහුණුවක් සමග ශේෂ්ත්‍රය රැඳී සිටීමට බලාපොරොත්තු වෙන ඉතාම දක්ෂ ඒ වගේම ජනප්‍රිය කඩවසම් කලා ශිල්පියෙක් සම්බන්ධ තමයි අද අපේ සම්මුඛ පරීක්ෂණය යන්නේ. ඉතින් අපි ඔව් ඉතාම සාදරයෙන් අපේ වැඩසටහනට පිළිගන්නවා. ඒ තමයි තරිඳු වාග්ය. කුමන ශේෂ්ත්‍රයක හෝ රැඳී සිටීමට තම දැනුම දැනුම අධ්‍යාපනය කොතරම් දුරට බලපානවද යද්ද මං හිතන්නේ තමන් රැඳී සිටින ශේෂ්ත්‍රය වෙනුවෙන් කැපවීමකින් සහ හොඳ දැනුම ඇතුව ඒ ශේෂ්ත්‍රය රැඳී සිටින යෝන් නිරූපණ ශිල්පියෙක් තමයි අද අපි ඔබට මේ අපේ වැඩසටහන තුලින් හඳුන්වා දෙන්න යන්නේ. ඉතින් අපි හඳුනා ගනිමු ඔහු අපේ තරිඳු. प्रश्न ඉතින් ඒ නිසා වැඩ පොඩ්ඩක් අඩු කරලා තියෙන්නේ මේ දවස් ටිකේ ජොබ් එක කරගෙන ෂේප් එකේ පොඩ්ඩක් ඉන්නවා ඉතින්. මං හිතන්නේ පහුගිය කාලය පුරා මං හිතර ඔබගෙන් අපි දැක්කේ ෆිට්නස් පැත්තෙන් ෆිට්නස් සම්බන්ධ ෂූට් කීපයක්. මොකද දැන් මේ දවස්වල මේ බ්‍රයිඩල් ෂූට් එහෙම නැද්ද? කොහොමද? නෑ. ඇත්තටම ෆිට්නස් වලට තමයි වැඩිපුරම කැමති. ෆිට්නස් සයිඩ් එකෙන් යන්නේ. මොකද ඒක මං කැමති සයිඩ් එක. ब्राइडल करा ब्राइडल वेड़ी मैं अर मुलता दून वेपुर कट्टी कथा फिटनेस शूट मैं गुड़ा फोकस दून एवड़ता वेपुर आसावती पाऊगी कल अभी देखी रंगने पर संबंध पड़ी मकल ओत्र मगे लुकट आगे एक्टे अत्र फेमस मूल यदि ऐक्टिंग वेल्ट मैं सहाय नल्युक्की महावीर पंडे ऐक्टल दीना ඒවගේම ඔඩිෂන් දෙක තුනකට ගිහිලා තියෙනවා. තාම කතාගාරේ නැහැ. ඒවනුත් කතාන්න තමන් ඉන්නේ. මං හිතන්නේ මේ රංගන නිරූපණ ශේෂ්ත්‍රයට එන බොහෝ අයට අවසානයේ මං හිතන්නේ රංගන ශේෂ්ත්‍රයට යන්න ලොකු අවකාශයක් ලැබෙන ලොකු අවස්ථාවක් ලැබෙන. ඔබටත් මම හිතන්නේ මේ නිරූපණ ශේෂ්ත්‍රය හරහා තමයි රංගන ශේෂ්ත්‍රයට එන්න අවස්ථාව ලැබුණේ. මං හිතන්නේ දිගටම මේ රංගනයේ යෙදෙන්න බලාපොරොත්තුවක් තියෙනවද? මේ රංගනයේ ශේෂ්ත්‍රය පිළිබඳ හැදෑරීමක් කරන්න බලාපොරොත්තුවක් තියෙනද කියලා පොඩි හැඳින්වීමක්. ඒ කියන්නේ මොන ශේත්‍රයකට ගියත් අපි ශේත්‍රය ගැන දැනගන්න ඕනේ. දැන් මම මොඩලින් වලට උනත් නිකන් ආවේ නැහැ. අනිවාර්යෙන් ක්ලාසස් ගියා, ඇකඩමිය වලට ගියා, බේසික් එකේ ඉඳන් ඉගෙන ගත්තා. ඒ වගේම තමයි දැන් ඇක්ටිං වලට උනත් මම ඇක්ටිං උත් ඉගෙන ගන්නක මම ඉන්නේ. ඇක්ටිං වල ලේසි දෙයක් නෙමෙයි ඇක්ටිං. මුල් තැන ඉඳන් උඩට යන්න ඕනේ. ඉතින් මම තාම ඉගෙන ගන්නවා. ඇක්කලා තියෙන එක්ස්පීරියන්ස් එකක් ගන්න. ඉතින් එක්ස්පීරියන්ස් එකත් එක්ක ඇක්ටිං වලින් උත් ඉස්සරහට යන බලාපොරොත්තුවක් තියෙනවා මගේ ලොකුවටම. ඔබ මං හිතන්නේ මං හිතන්නේ බොහෝ නිරූපණ අවස්ථා සඳහා සම්බන්ධ වෙච්ච කෙනෙක්. කැමති නැද්ද ඉස්සරහට ඔය කලාකට ඔබ මන් දන්න තරමට මේ TikTok මට මේ මම ඇඳින්නීම කරන්නේ TikTok වල ඔබ හරි ප්‍රසිද්ධ චරිතයක්. මොකද්ද ඉතින් මේ සම්බන්ධ පොඩක් කතා කරමු. මම දැකලා තියෙනවා ලස්සන මේ ඇක්ටිං පැත්තෙන් යන TikTok වීඩියෝස් කීපයක් පොඩක් ඒ පැත්ත ගැන පොඩක් කතා කරමු. ඇත්තටම TikTok කියන්නේ මම TikTok ආපු දවසම තමයි ඇප් එකක් ගත්තේ. TikTok කියන්නේ ගොඩක් වෙලාට තනිකම පාළුව ඒ වගේ වෙලාවට මම කරන්න ගත්තේ නැතුව මේ ෆේමස් වෙන්න ඒ වගේ දේවල් වලට නෙමෙයි. නිකම්ම මේ ෆලෝවර්ස් ලා වැඩි වෙනවා 15,000ක් විතර හිමෙන් පොඩ පොඩ ෆලෝවර්ස් ලා ගන්න වැඩි වෙන්න ගත්තා. කාලයත් එක්ක ඊට පස්සේ TikTok වලට තියෙන අසස් පොඩ පොඩ අඩු වෙන්න ගත්තා. හැබැයි TikTok තමයි මේ හැම දෙයක්ම මූල ආරම්භය. මොකද
TikTok වලින් මම දැනගත්තා මට මොකක් හරි දෙයක් කරන්න පුළුවන් කියලා. TikTok වලට කට්ටිය බයිනවා. ඒක normal app එකක් විතරයි. දැන් Facebook උනත් අපි දැනගන්න එක පාවිච්චි කරන විදිහ අනුව ලංකාවේ ගොඩක් අය TikTok එකට බයින්නේ ඒකේ එයාලා වැරදි දේවල් කරන නිසා. අපි දැනගන්න ඕනේ TikTok වලින් කොච්චර හොඳ දේවල් කරන්න පුළුවන්. Fitness site එක එහෙම නැත්නම් education මේ හැමදේම තියෙනවා. ඉතින් අපි දැනගන්න ඕනේ අපි මොන දේ කරත් ඒක හරියට කරන්න. අනිවාර්යයෙන්. ඇත්තටම හොඳ අදහසක්. යම් ශේෂ්ත්‍රය අතර මම මුලින්ම හැඳින්වීම කරේ තේ ගැන රැඳී සිටින්න මම කියන්නේ මේ යම් කිසි අධ්‍යාපන දැනුම ඒ වගේ මේ ශේෂ්ත්‍රය පිළිබඳ තියෙන සුදුසුකම් කොහොමද ඒ වගේ අවශ්‍යනේ ඔබ නිරූපණ ශිල්පියෙක් ඔබ රංගන ශිල්පියෙක් වශයෙන් ඔබට මේ ශේෂ්ත්‍රයන් දෙක තුලම හොඳ දැනුමක් අවබෝධයක් තියෙනද කොහොමද ඒ ගැන පොඩ්ඩක් හැඳින්වීමක් කරන්න දැනුමක් අවබෝධයක් කියන්නේ ෆැමිලි බෑග්ග්‍රවුන්ඩ් එකක් ගත්තොත් අපේ ෆැමිලි එකේ කවුරුත් ඇක්ටර්ස් ලවත් එහෙම නැත්නම් මොඩලින් කරන කවුරුත් නැහැ. මගේ ආසාවට තමයි මම මේ දේවල් වලට ආවේ. ඉතින් ඒ නිසා ඇත්තටම මම මුල ඉඳන් තාම මේ හැමදේම පටන් ගත්තේ. තාමත් මම ලොකු දැනක නැහෙනි. මම මේ පොඩියට ෂූට් දෙක තුනක් කරලා පොඩ්ඩක් ඇක්ට් කරා කියලා ඇත්තටම මම ලොකු දැන ගිනව කියලා මම කවදාවත් කියන්නේ නැහැ. මට ඕනි මේ පොඩි දැනින් පටන් අරගෙන ඇත්තටම ලොකු දැනකට යන්න ඕනි. මිනිස්සු මාව දැනගන්න ඕනි. ෆේමස් වෙන්න ඕනි අනිවාර්යෙන්. ඒ දේ වෙනුවෙන් මම මගේ උපරිම හાર્ඩ් වර්ක් එක දෙනවා. ශේෂ්ත්‍රය මේ ශේෂ්ත්‍රය ලංකාවේ කලා ශේෂ්ත්‍රය තුල ස්ථාවර වෙන්න පුළුවන්ද? හොඳ ස්ථාවරයක් හදා ගන්න පුළුවන්. එහෙම හදාගෙන තියෙනවද? ඒ කියන්නේ ලංකාවේ කලා ශිල්පයේ ගත්තොත් ඇත්තම කතාව වෙන රටක් එක ගත්තොත් ලංකාවේ කලාවට තියෙන තැන බිඳුවයි මන් දකින්න විදියට. මොකද ඒ ෆීල්ඩ් එක ගැන මිනිස්සු බලන්නේ මහා වෙනම මයින්ඩ් එකකින්. ඇක්ටිං කරොත්, මොඩලින් කරොත් විශේෂයෙන්ම කෙල්ලේ මොඩලින් වලට આવොත් මිනිස්සු දකින්නේ වැරදි පැත්ත විතරයි. කලාව කියන දේ හොඳ තැනක තියෙනුනේ මීට වැඩිය. මේ තැනට පත් කරලා තියෙන මේ ෆීල්ඩ් වලින් පරණයි. මොකද ඒක කියන්න මොෝනි මම කියන්නේ ඇත්තට මේක හොඳ දැනග තියෙන ෆීල්ඩ් එක මොකද කලාව නැත්තම් මේ ලෝකෙ කිසිම දෙයක් පැවැත්මක් නැහැ අංකික කලාව වෙන්න ඕනේ කියන්නක බලන්න මේ ශේෂ්ත්‍රයේ ආවේ කොහොමද කවුද උදව් කරපු අය ඉතින් ඒ වගේම මේ මොනවාද තියෙන බලාපොරොත්තු ඉදිරියේදී පොඩක් ඒ ගැන පොඩක් ඇත්තට මගේ පළවෙනි ෂූට් එක කරේ අපේ අයියා යුෂන්ත යෝෂි ෆොටෝග්‍රැෆි එයාගෙන් තමයි මම පළවෙනි බ්‍රයිඩල් ෂූට් එක කරේ ඊට පස්සේ Facebook එකෙන් තමයි සංකමදු සංකයිය හම්බුනේ සංකයිය හරහා තමයි මට මේ දැන්ටත් මේ හැම කන්ටැක්ට් එකක්ම හම්බ වෙන්නේ සංකයිය තමයි මගේ වැඩිපුරම ෂූට් කරේ එයා හරහා Facebook එක හරහා තමයි ගොඩක් කැමරමන්ලා බියුටිෂියන්ලා මට හම්බුනේ ඉතින් මම එයාලා හරහා තමයි මේ හැම ෂූට් එකක්ම කරන්නේ ඔව් ඉතින් හරි දැන් ඔබ නිරූපණ ශේෂ්ත්‍රය තුල දැන් අපේ තියෙන එක එක හිින අපි මේවා කරන්න ඕනේ මේ වගේ දෙයක් කරන්න ඕනේ එහෙම මොකක් හරි ඔබ නොකරපු ඔබට නොලැබිච්ච අවස්ථාවක් තියෙනවද අනේ මට මේ වගේ අවස්ථාවක් ලැබුණොත් අනේ මට මෙහෙම දෙයක් කරන්න ආසයි කියන එහෙම මොන හරි දෙයක් තියෙනවද ඇත්තරම මගේ ලොකුම මේන් ලොකුම හිිනේ තමයි ෆේමස් වෙන එක සුපර් ස්ටාර් කෙනෙක් කියන්නේ සුපිරි දරුවක් වෙන්න ඕනේ මොකද මං ආසයි මිනිස්සු මාව බ්‍රෑන්ඩ් එකක් විදියට දකින්නවට ඇක්ටර් කෙනෙක් විදියට වෙන්න පුළුවන් টপ මොඩල් කෙනෙක් විදියට වෙන්න පුළුවන් මිනිස්සු කොහෙ ගියත් මාව දැකලා නිකන් අර මාව අමතක නොවන ගානට මට ඕනි මගේ නම බ්‍රෑන්ඩ් එකක් කරන්න ඇත්තටම මිනිස්සු කොහෙ දැක්කත් මට රෙස්පෙක්ට් කරන විදියට මගේ තන හදා ගන්න ඕනේ. ඔව් අනිවාර්යෙන් දැන්ටත් අපි දන්න තරමට ඔබ හොඳ බ්‍රෑන්ඩ් එකක්. ඉතින් මේ ඉදිරියටත් මං හිතන්නේ ඔබ මේ ශේෂ්ත්‍රය තුල තාමත් දක්ෂතාවය වගේම හොඳ ජනප්‍රිය නිරූපණ නරංගන ශිල්පියෙක් වෙන්න අවස්ථාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මං කැමති ශේෂ්ත්‍රයට එන දැන් ඔබත් නවකෙක්. ඉදිරියට එන්න බලාපොරොත්තු වෙන ඉන්න අයට මේ මොනවාද ඔබට කියන්න තියෙන්නේ කියලා මේ සේස්. කියන්න තියෙන්නේ පළවෙනි දේ මුලින්ම මේ ෆීල්ඩ් එක යන කලින් ෆීල්ඩ් එක ගැන ඉගෙන ගන්න ඕනේ. බින්දුවෙන් ඉඳන් ඉගෙන ගන්න නැතුව අරයා කතා කරා මෙයා කිව්වා මෙයා මේ දේවල් කරනවා එහෙම එන්න එපා. අනිත් එක මොඩලින් කියන්නේ තමන්ගේ පෙනුම ලස්සන තිබ්බ පළියට ෆොටෝෂූට් එකක් කර පළියට අතන මොඩල් කෙනෙක් වෙන්නේ නැහැ. මොන ෆීල්ඩ් එකද කියත් ෆීල්ඩ් එක ගැන ඉගෙන ගන්න ඕනේ. විශේෂයෙන්ම තමන්ගේ ආත්ම ගරුත්වය. මොකද මේ විශේෂයෙන්ම කෙල්ලෙක්ට මේ ෆීල්ඩ් එකට එන්න මේ ෆීල්ඩ් එකේ තනකට යන පට්ට ලේසි මොකද පෙනුම තියෙනවා නම් ගොඩම ලිංගික කල්ලස් කියන පැත්තට යනවා කට්ටිය. ඉතින් ඒ මාර්ගෙන් එයාලා ෆේමස් වුණාට ඇත්තටම වැඩක් නැහැ. මොකද කවදා හරි අපි හිතමු අපි ෆේමස් වුණා කියලා. මිනිස්සු අපිට කියයි එයා ආවේ මේ විදිහට. එයා මේ වගේ තැනකින් ආවේ මේ ෆීල්ඩ් එකට කියලා. අන්න එතකොට තමන්ගේ ආත්ම ගරුත්වය කියන දේ නිකම්ම විනාශ වෙලා ඉවරයි. ඉතින් කවුරු ෆීල්ඩ් එකට ආවත් හරියට ෆීල්ඩ් එක ගැන ඉගෙනගෙන ෆීල්ඩ් එකේ හොඳ තැනකට ගිහිනා තමන්ගේ නම හොඳ තැනක තියන්න ඕනේ. ඇත්තටම හොඳ අදහසක් මොකද නවකෙක් විදියට ඔබ ඔබ වැනි කෙනෙක් ඔවැනි මතයකින් එක ගැන ඇත්තටම අපිට ආඩම්බරයි අපි සතුටු වෙනවා ඒ වගේම ඉදිරි කලා කටයුතු සියල්ලම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරන වගේම ඔබ ලොකු හිණයක් තියෙනවනේ රංගන ශේෂ්ත්‍රයේ ඉදිරියට මම හිතන්නේ අනිවාර්යෙන්
ඔබ මන් දන්න ඔබ හොඳ දක්ෂතාවයක් තියෙන තරුණ ශිල්පියෙක්. ඉතින් ඔබට මම හිතන්නේ රංගනයනුත් බොහෝ දුර ගමනක් යන්න අවකාශ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමි. මම හිතන්නේ ඉදිරියට මේ මොහුව කලා කටයුතු වල සම්බන්ධ කරගන්න බලාපොරොත්තු වෙන තියෙනවා නම් මම හිතන්නේ හොඳ දක්ෂ ශිල්පියෙක්. ඔව් සම්බන්ධ කරගන්න පුළුවන්. ඉතින් ඇත්තටම අපේ ලාම්පුව ටීවී YouTube channel එකෙන් කරන මේ ප්‍රෝග්‍රෑම් එකට සම්බන්ධ වුණාට ඇත්තටම බෙහෙවින්ම ස්තුතියි. ඉතින් ඒ වගේම ඉදිරියටත් ඔබ ඔබ තවත් මේ මේ ශේෂයෙන් හොඳ තැනකට ආපු දවසට අනිවාර්යෙන් අපි ඔබගේ හොඳ ප්‍රෝග්‍රෑම් එකක් මේ channel එකෙම කරනවා. ඉතින් ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මටත් එක දෙයක් කියන්න. ඇත්තටම මේ වගේ channel එකක් කරලා මේ field එකට අලුතෙන් එන්න ඉන්න අයට තැනක් හදලා දෙන්න try කරනවා. මේ සංඛයියා මේ අපේ කැමරමන් team එක මේ හැමවම ඉතින් මෙයාලට ස්තුතියිවන් තියෙන මොකද නැත්තම් අපි වගේ ඇත්තම කතාව ටීවී channel එකෙන් මෙහෙම interview කරන්නේ නැහැ. ෆීල්ඩ් එකට එන අයගේ දුක ඒ කියන්නේ එයාලා කොච්චර ආසාවෙන් දින්නේ ෆීල්ඩ් එකට එන්න මේ දේවල් කරන්නේ ඇත්තටම YouTube එක කරන් දැන් මේ වගේ කට්ටිය නිසා තමයි මේ අපිට උනා chance එකක් හම්බුනේ. ඉතින් මෙයාලට ගොඩක් thank you කරන්න ඕනේ ගොඩක් ස්තුතිවන් වෙන්න ඇත්තටම. අපි වගේ ආයතන chance හදලා දෙන එක ගැන අනිවාර්යෙන්ම එනක් ඉදිරියටත් ඔබගේ සියලු වැඩ කටයුතු සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ජය වේවා.